අපේ පාසල්ට විශාල කීර්තියක් වගේ අපේ රටට ජාතියට විශාල කීර්තියක් ගෙන අප මේ ධීරිය දීනට මම මුලින්ම සුබපතනවා. මේ ජයග්‍රහණ පසුපස තිබෙන්නේ එයාගේ කැපවීම, එයාගේ අධිෂ්ඨානය. විශේෂයෙන්ම මතක් කරන්න උන අපේ පුහුණුකරු ජනි ජයසිංහ මහත්මයා ඉතාම කැපවීමෙන් අරමුණු සහගතව කරන ලද පුහුණුවේ ප්‍රතිඵලයක් තමයි මේ පදක්කම අපිට ලැබුණේ. ඇත්තටම මම හිතන්නේ පාසලේ දියණිය සාමාන්‍යයෙන් පාසල් කටයුතු ඉතා හොඳින් කරනවා. ඒවත් කිසිම ගැටලුවක් නැහැ. ඇගේ පන්ති අය පළවෙනියා. ඒ වගේම ක්‍රීඩා කටයුතුලත් ඒ දියණිය ඉතාම දක්ෂයි. මම හිතන්නේ අපේ රටට පහළ වෙච්ච හොඳ මැණිකක් කියලා මම විශ්වාස කරන මේ දියණිය. ඇත්තටම එයා හොඳයි. අනිත් ළමයෙක් ඉතා හොඳින් හැසිරෙනවා. ඒ විදිහේ කිසිම ගැටලුවක් නැහැ. හොඳ කණ්ඩායම් සමාජිකයෙක්. ඒ වගේම හොඳ දරුවෙක්. බොහොම කීකරු, බොහොම ගුණගරුක, විනයගරුක දරුවෙක්. කිසිම අවස්ථාවක අහංකාර ගති පැවතුම් නැහැ. ඉතාම හොඳින් තමන්ගේ කටයුතු කරනවා. හැබැයි ඇත්තරම අහිංසකයි. ඒ වගේම දිලිඳු පවුලකින් තමයි මේ දියණිය පැමිණෙන්නේ. ඉතින් මම හිතනවා අපි කවුරුත් ඒ දියණියට උදව් කළ යුතුයි ඒ දියණියගේ ඉදිරි ක්‍රීඩා ජීවිතය සඳහා. මම හිතන්නේ කැපවීම සහ ඒ දක්ෂතාවයකින් තමයි මම හිතන්නේ. විශේෂයෙන්ම ජනිත් ජයසිංහ මහත්මයා මේ සම්බන්ධයෙන් කැප වෙලාම වැඩ කරා. ඒ වගේම දියණිය ඒ කටයුතු ඒ ආකාරයෙන් සිද්ධ කරා. මම හිතන්නේ ඒ තිබිච්ච නිහතමානීකම, ඒ කැපවීම තමයි මම හිතන්නේ මේ ජයග්‍රහණ පසුපස ගොඩාක් තියෙන හේතු සාධක වෙන්නේ. ඇත්තටම අපි පාසල ක්‍රීඩා පාසලක් වශයෙන් කටයුතු කරනවා. මේ දියණිය අපි පාසල එකතු වෙන්නේ 2016 දී අපේ ක්‍රීඩා පාසලට. ක්‍රීඩා පාසල අපි දරුවන් ගන්නේ එයාගේ ක්‍රීඩා දක්ෂතාවය මතම නෙමෙයි. අපි ඒ අය ඇත්තම ශාරීරික යෝගිතා තමයි පරීක්ෂා කරන්නේ. එයාට දරා ගැනීම හැකියාව, ඒ වගේ දේවල් අපි පරීක්ෂා කරලා තමයි ගන්නෙ. ඒතර මේ දියණිය අපි පාසලට ආ මීටර 2000 දුවන් නෙමෙයි. එතෙන්දි මේ මීටර 2000 දුවන්න සුදුසු කියලා තීන්දුව කරන්නේ ඒ ක්‍රීඩා පුහුණුකරු. ක්‍රීඩා පුහුණුකරු මෑගේ හැකියාවන් දක්ෂතාවන් මැනබල්ලා ඒ අනුව තමයි දුරදීම තරඟයට පුහුණු කරන්නේ. මේකේ සුවිශේෂතාවය තමයි මීටර 2000 බාධක කියන තරඟය අපි පාසල් ක්‍රීඩා තුල නැහැ. එතකොට මේ පාසල් ක්‍රීඩා තුල නැති ඉසව්වකට තමයි අපේ ජනිත් ජයසිංහ මහත්මයා මේ ක්‍රීඩිකාව පුහුණු කරන්නේ. ඉතින් ඒ අනුව තමයි අපිට හැකියාව ලැබෙන්නේ මේ ආකාරයේ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ගන්න. ඒකයි මම හැම වෙලෙම කිව්වේ මේක පිටිපස්සෙ ඉන්නේ මෙයාගේ කැපවීම සහ අධිෂ්ඨානය කියන එක. මේ දියණියගේ වැඩිමහල් සහෝදරියත් අපේ පාසලේ ඉඳලා ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලැබුවා. ඒ ලැබුවෙන් පස්සේ ඒ දියණිය කොළඹ පාසලට ගෙනිච්චා. ඉන් පස්සේ දියණියගේ කිසිදු ජයග්‍රහණයක් නොලැබී ගියා. මම හිතන්නේ බලධාරීන් කළ යුතු සුසුම දේ තමයි මේ දියණිය කවදාවත් මේ පුහුණු කරුගෙන් ඈත් නොකරන එක. මොකද මේ පුහුණු කරු තමයි මේ දියණියගේ හැකියාවන් නොහැකියාවන් සියල්ල දන්නේ. මම හිතනවා අවශ්‍ය පුහුණුවීම්, අවශ්‍ය පසුබිම් සකසාදිය යුතුයි අපි. එහෙම නැත්නම් යාන්තම් කොහොම හරි මේ වැඩේ කරගෙන යන එක නෙමෙයි එතන වැදගත් වෙන්නේ. මේ අවශ්‍ය පහසුකම් දිය යුතුයි. විශේෂයෙන්ම මතක් කළොත් අපේ පාසලෙත් ඇත්තරම ගරු අධ්‍යාපන අමාත්‍යතුමා අකිල විරාජ් කාර්යසම්මතම අපිට පහසුකම් දීලා තියෙනවා. විශේෂයෙන්ම අපිට ජිම් එකක් දීලා තියෙනවා. අපිට හොඳ ක්‍රීඩාගාරයක් දීලා තිබුණා. අන්න ඒ වගේ පහසුකම් අපිට අවශ්‍යයි. මොකද මේ නවීන ව්‍යායාම උපකරණ, ඒ වගේ සේවය අපිට අවශ්‍යයි. එහෙම නැතුව මේක දුෂ්කරතා මැදින් එහෙමම යන්න අමාරුයි. මොකද මේ දැරිය අපේ ක්‍රීඩා ශිෂ්‍යත්ව ලාභණියක් වශයෙන් අපේ නිවාසිකකාරී ඉන්නේ කාන්ත බාලිකා නිවාසිකකාරී. අපි ඇයට වෙනම කාමරයක් අපිට ලබා දීලා තිබෙනවා. ඒ අවශ්‍ය වෙනම පෝෂණය වෙනම ලැබෙනවා මෙයාට. අනික් දරුවන් ලැබෙන ආහාරවල නෙමෙයි, අපි වෙනත් ආහාරවලක් මේ දැරියට අපි ලබා දෙනවා. ඉතින් මේත් එක්ක අපිට බොහෝ දෙනෙක් උපකාරත් කරනවා. විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යතුමා අපිට සහයෝගයක් ලබා දෙනවා මේ දැරියගේ පුහුණුව කටයුතු සඳහා. මොකද අධ්‍යාපන අමාත්‍යතුමා අපේ විද්‍යාලයේ ආශිෂ්‍යයෙක්. ඒත් කරුණු කොටගෙන අපිට බොහෝ උදව් උපකාර කරනවා මේ දැරියගේ අනාගතය වෙනුවෙන්. We'll be right back.